අද අපි ආවා රත්නපුරේ ලෙල්ලොපිටියට. ලෙල්ලොපිටිය කියලා මේ ගමට නම බැවැහැර වෙන්න හේතු වෙලා තියෙන්නේ ඔය පරංගියා ලංකාවට ආවනේ. අන්නේ කාලේ මේ රට අභ්‍යන්තර ප්‍රදේශය අල්ලගන්න සෑහෙන වෑයම් කරා. හේතුව තමයි දැන් මේ කලාපෙට එනකොට හරිම සස්සිකයි කුළුබඩු බොහොම යහමින් බැවෙනවා. කුළුබඩු ව්‍යාපාරයෙන් ලාභ ගන්න පුළුවන් ඉතා පහසුවෙන්. ඒ නිසාම තමයි මේ කඳවුරක් තනාගත්ත පරංගියා මේ ප්‍රදේශයට ඇවිල්ලා. කඳවුර තනාගත්තට පස්සේ ප්‍රදේශය ආක්‍රමණය කරන්න පටන් ගත්තා. කුළුබඩු විතරක් නෙමෙයි ගම්බින් පවා ආක්‍රමණය කරා. අපේ සිංහල ඇත්තොත් මේක නිකන් උන්නේ නැහැ. ඒ ඇත්තොත් පුල පුළුවන් විදියට හටහන් කරා. ඒ හටනේදී එක්තරා බොහොම බරපතල විදිය හටනක් ඇවිල්ලා මේ කඳවුරම මෙතනින් අයින් කරන තැනට සටන ඇවිල්ලා ගිහිල්ලා තියෙනවා. අන්නේ සටන වෙලාවේදී පරංගියාගේ ලේ බැගිරලා තියෙනවා. ලේ හෙල්ලුණා. ලේ හෙල්ලුණා කියන්නේ මේ නිකන් ලේ හෙල්ලුණා කියන එක නෙමෙයි. ලේ වලින් මේ බිම තෙත් වෙලා තියෙනවා. ලේ වැගුරුණු ලේ හෙල්ලුණු බිම බවට පත් වෙනවා. ඒක තරමක් වෙනස් වින්දා මේ වටපිටාවේ උදේ වගේම සටනට ආව ඇත්තොත් කියන්න පටන් ගන්න තියෙනවා මේ ලේ හෙල්ලු පිටිය කියලා. මොකද මේ පිටියකනේ සටන සිද්ධ වුණේ. හැබැයි ඊට පහුකාලින පරම්පරාවල ඇත්තොත් කියන්න ගත්තා මේ ලේ හෙල්ලු පිටිය සටන මෙන්න මෙතන තමයි සිද්ධ වුණේ කියලා. ඒක පරපුරෙන් පරපුරට කියන්න ගත්තා ලේ හෙල්ලු පිටි කියලා. එහෙම ඇවිල්ලා තමයි මේ වෙනකොට මේ ගමට කියන්නේ ලෙල්ලොපිටිය කියලා.